මන්දතුමනි කතා කරන ආර්ථික කාරණා බොහොමයක් තිබෙනවා, දේශපාලන කාරණා බොහොමයක් තිබෙනවා, ප්‍රතිපත්ති ප්‍රකාශ සම්බන්ධයෙන් කතා කරන්න තිබෙනවා. ජීවන තත්ත්වය උසස් කරගන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. ඒ සියල්ල සම්බන්ධයෙන් කතා කරන්නට කලින් ඔබතුමාලගේ පක්ෂ නායකයා එහෙම නැත්නම් සමගි ජනසන්ධානයේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් අද බොහෝ කතාවක් ඇති වෙලා තිබෙනවා. එතුමා රූපවාහිනී නාලිකාවකට ගියේ නෑ කියනවා, ආවේ නෑ කියනවා, මගහැරියා කියනවා. මොකක්ද මේ කතාව? ඇත්තටම මේ පිළිබඳව පැහැදිලි කිරීමක් එතුමාගේ පැත්තෙන් සිද්ධ කළා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාට එම රූපවාහිනී නාලිකාවේ වැඩසටහනට සහභාගී වීමට නොහැකි බව එතුමා ප්‍රකාශ කළා තියෙනවා. ඒ වගේම ඒකට පැමිණීම ස්ථිර සාරව ප්‍රකාශ නොකරන තත්ත්වයක් තුළ තමයි එතුමා එහෙට පැමිණෙන බවට පූර්ව ප්‍රචාරයන් කළා තියෙන්නේ. ඒක තමයි ඒකේ තියෙන තාක්ෂණික කාරණේ. ඒ කියන්නේ පැහැදිලි කිරීමක් එතුමාගේ මාධ්‍ය ප්‍රකාශක ඒරානන්ද මහත්මයා, ඒ වගේම සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්සත්නායක මහත්මයා ඒ පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් කළා තියෙනවා. ඒක තමයි තාක්ෂණික තත්ත්වය. ඒ වගේම මේ වගේ කාරණාවලදී අපි දැක්කා පසුගිය ජනාධිපතිවරණයේදීත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිසිම විවාදයකට, සංවාදයකට, මාධ්‍ය සාකච්ඡාවකට ආවේ නැහැ. එතකොට ඔය නාලිකාම ගෙනාපු තර්කය තමයි වැඩ කරන මිනිස්සුන්ට මේ රූපවාහිනී නාලිකාවට ඇවිල්ලා කතා කරන්න ඕනේ නැහැ. අසුවල් ජනාධිපතිගේ කතා කිරීමේ හැකියාවක් නැහැ. අහවල් රාජ්‍ය නායකයෙක් ගොත ගහනවා වගේ කතා කියලා ඒ අවස්ථාව ආරක්ෂා කරන්න උත්සාහ කළා. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිළිබඳව විවිධ පුජ්‍යලයින්ට විවිධ අත වශයෙන්ම විවිධ භාෂාවලින්, විවිධ නාලිකාවලින් විවිධ පුජ්‍යලයින්ට අවශ්‍ය ප්‍රමාණයකට සම්මුඛ සාකච්ඡා ලබා දුන් බව තමයි අපේ විශ්වාසය. විශේෂයෙන්ම ඔබේ නාලිකාව හිරු නාලිකාවට ඇවිල්ලා එතුමා විස්තරාත්මක ප්‍රකාශයක් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා තමන් කරන්නේ මොකක්ද කියන එක ගැන අසපු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීලා තියෙනවා. ඉතින් ආයෙ ඒ ප්‍රශ්න ටික අහම ආයෙ එම උත්තර ටිකම තමයි දෙන්න තියෙන්නේ. ඒ වගේම එතුමා බහුතරයක් විශ්වාස කරන්නේ මේ රූපවාහිනී නාලිකාවල YouTube වල එහෙම ඒ හරහා මේ මාකටිං වලින් බ්‍රෑන්ඩ් වෙලා උඩට ගෙනල්ලා ජනතාවට අලවි කරන්න පුළුවන් කියලා විශ්වාස කරන කණ්ඩායමක් ඉන්නවනේ. එතුමා විශ්වාස කරන්නේ ඊට ප්‍රතිපක්ෂව කෙලින්ම ජනතාව එක්ක ගනුදෙනු කරලා, ජනතාවට කතා කරලා, ජනතාව සමග ක්‍රියා කරලා, වැඩ කරලා ඒ තුලින් ලබා ගන්න බ්‍රෑන්ඩ් එක, එහෙම නැත්නම් සන්නාමය තමයි එතුමා වැදගත් කොට සලකන්නේ. ඉතින් ඒක තමයි එතුමාගේ පසුබිම සහ මේ සිදුවීමේ තාක්ෂණික தત્ත්වය. මේක පාවිච්චි කරලා එතුමට මඩ ප්‍රචාර කරන්න, එහෙම නැත්නම් එතුමා දුර්වලයෙක් කියලා පෙන්වන්න ගන්න උත්සාහය ඉතාමත්ම සාවද්‍ය කාරණයක්. මොකද ඔහුගේ කාර්යශූරත්වය, ඒ වගේම ඔහුගේ හැකියාව සහ ඔහුට යම් යම් සභාවල ඕනෑම සභාවක විවිධ ආකාරයට කතා කරන්න පුළුවන්කම ඕනෑවටත් වඩා පසුගිය ජනාධිපතිවරණෙත් මේ ජනාධිපතිවරණෙත් ඔප්පු කළා.